අද දවස ටීවී Read your lifestyle. Find anything, sell anything. Fast.lk. Free classifieds in Sri Lanka. සුබ දවසක් වේවා කියලා අද අපි පටන් ගන්නේ ඔබව දැනුවත් කරන්න මිසක් රැවටෙන්න නෙවෙයි. අද අපි කතා කරනවා මේ ගයක් හදන්න. ඉදමත් තෝරන්න. ගයක් හදාගෙන ඉන්න. එමෙ නැත්තම් හදාලා තියෙන ඔබගේ ගෙදර ප්‍රශ්න තියෙනවද? ඔබට ආදායම අඩුද? ඔබ රෝග පීඩා වලින් පෙළෙනවද? හැමදාම බේත් පෙති කරල් බොනවද? ගෙදර අඬඩබරද ගෙදර අඹසැමි ආරවුල්ද එතනින් ගියහම ඔබට ලැබෙන මුදල පරිමා අතර ප්‍රශ්න තියෙනවද මේවා කරන්න බැරිද අසාර්ථකද මේකට එක හේතුවක් තමයි ඔය කේන්දරයේ ග්‍රහයම විතරක් දොස් කියන්නේපා ග්‍රහයෝ අපිට දීලා තියන්නේ අපිට දෙන පණිවිඩ තේරුම් අරන් ඒගොල්ලන්ට උත්තර දෙන්න. ඒකට තමයි ජ්‍යොතිෂ. දැන් මම අද අපි කතා කරනවා ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාව ගැන. වාස්තු කියන වචනේ තේරුම තමයි වාස ස්ථානයේ සඳහා සුදුසු නියුතු සුභ ස්ථානය තමයි වාස්තු විද්‍යාව. මේ වාස්තු විද්‍යාව පිළිබඳ විශාල ග්‍රන්ථ වගයක් තියෙනවා ජ්‍යොතිෂයේ. වාස්තු රත්නාවලිය, වාස්තු අලංකාරය, වාස්තු රාජ වල්ලභය, විශ්වකර්ම ප්‍රකාශන හේවත් ගෙබිම් ශාත්‍රය වාසු විද්‍යාව හෙවත් ගෙබිම් ශාත්‍රය වැනි පරපුරාණක අපි ඉපදෙන්නත් කලින් කරපු විශාල ග්‍රන්ථ වගයක් තියෙනවා. වාසු විද්‍යාවට ප්‍රසිද්ධ වුණා ඉතා ප්‍රබල ඉෂිවරු තුන් දෙනෙක්. තව හිටියා පළවෙනි එකෙනා විශ්වකර්ම. විශ්වකර්ම ඉෂිවරයා බෞද්ධ සාහිත්‍යයේ තම් වෙනවා අපුත් ඉෂිවරයා දෙවියන්ගේ ඉංජිනේරුවා විදිහට ප්‍රසිද්ධ වුණා. විශ්වකර්ම ප්‍රකාශන හෙවත් ගෙබිම් ශාත්‍ර මේ මංගාව දැනටත් තියෙනවා. එතකොට අනිත් එක තමයි මය ඉෂුවරයා. මයි මත මනු කියලත් කියනවා. මය මයි මත මනු මත. එතකොට මේ ලෝකායතන ජ්‍යොතිෂයට වගේම මේ වාස්තු විද්‍යා විශ්වකර්ම ප්‍රකාශන හෙවත් වාස්තු රාජ වල්ලභය මය මත තව හිටියා මේ මය ප්‍රසිද්ධ වුණේ අසුරයන්ගේ ඉෂුවරයා විදිහට. ඔය රාවණ රජතුමා විවාහය කරගත්තේ මය හෙවත් මනු ඉෂුවරයාගේ දියණිය මන්දෝදරි රාවණ. අපේ කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ ශාසන කාලයේදී තමයි රාවණ ගැන අපිට කතා කරන්න ඕනේ. එතකොට වශිෂ්ඨ ප්‍රකාශන විතාලාක්ෂ නන්දිස අරුන්දත මෙන්න මේගොල්ලෝ තමයි ඔය දෙවියන්ගේ ඉෂුවරයා විශ්වකර්ම අසුරයන්ගේ ඉෂුවරයා මනු මය වශිෂ්ඨ අපේ මනුෂ්‍යයන්ගේ ඉංජිනේරුවා විදිහට පත් වුණා. වශිෂ්ඨ සංහිතා කියලා එතන ග්‍රන්ථයක් තියෙනවා. දැන් මේ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ විශාල දෙයක් සඳහන් වෙනවා. දැන් මේ මට ඔබට කියන්න ඕනේ උනේ බටහිර වාස්තු විද්‍යාවත් ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවෙත් ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙනවා. බටහිර වාස්තු විද්‍යාවේදී අවධානය යොමු කරන්නේ නිවසට විතරයි. නිවසේ නිදන කාමර, නිවසේ ගබඩා කාමර, නිවසේ ශාලය, නිවසේ ලිවින් ඩයිනින් රූම්, එතනින් ගියාම කුසිය ඒ වගේ නානකාමර කුස්සිය ගබඩා වෙසිකිලි ඒ දිවසේ ආලින්ද මැදබිඳුල් ඉදිරිබිඳුල් ඒවා ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේ ඊටත් එහා යනවා. ඒ තමයි ඉඩම ගැන හොයන්න ඕනේ. ගේ ගැන හොයන්නේ ඊට පස්සේ. ඉඩමට ගැලපෙන ගෙයක් හදනවා මිසක් ගෙට ගැලපෙන විදිහට ඉඩමක් හදා ගැනීම ගියොත් අන්න එතෙන්දී ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාව පීට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. ඉඩම ගැන බලන්න. ඒකනේ කිව්වේ ගෙබිම් ශාත්‍රය ඔය හර්මානි සප්වාහමි කියලා අපේ මේ මෑත යුගයේ හිටියා ඉතා ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කතුවරයෙක් වගේම ඉෂිවරයෙකුගේ බඳු දැනුම තිබිච්ච මහත්තෙක් හර්මානි සප්වාහමි. උන්න එතුමා කළා තියෙනවා වාස්තු විද්‍යාව හෙවත් ගෙබිම් ශාත්‍රය. ගේ බිම කියන්නේ ඉඩම. මේ ඉඩමත් තෝරා ගැනීමේදී ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේ මේ ඉෂුවර කියනවා කරු පහක් ගැන හයක් තියෙනවා. පහක් තමයි ප්‍රධාන වශයෙන් අද අපි කරා.
ඉඩ මේ හැඩය. මේ හැඩ වර්ග ගැන ඉෂිවරු කොටස් දෙකක් ප්‍රකාශ කරනවා. ආයත භූමි, චතුරස්ස භූමි, උත්තාකාර භූමි, භද්‍රාසන භූමි, වක්‍ර භූමි, විෂම බාහුව භූමි, ත්‍රිකෝණ භූමි, ශකට, දණ්ඩ, පඩපඩ ස්ථාන භූමි, මෘජාකාර, වහත්මක භූමි, කූර්ම පුෂ්ඨ, දණු, ඒ ව්‍යාජන. ව්‍යාජන කියන්නේ පොරොත්තල හැඩ ඇති ඉඩම්. මේ ඉඩම් 16. ඕකම වෙන විදිහකින් කියනවා කුම්භාකාර, පතාකාර, දජාකාර, වෘත්තාකාර, උෂභාකාර, පරිණාර අක්ෂරකාර, ගංගාකාර, එක එක විදිහට. කුම්භාකාර කියන්නේ කලයක් ඇති. පතාකාර කියන්නේ දජයක්, කොඩියක් ඇතියට. එක එක එහෙම හැඩ. මේ හැඩවලින් සමාරක් ඇව්වා සුභයි, සමාරක් ඇව්වා අසුභයි. මෙන්න මේ අසුභයක සුභ කරන්න තමයි ජ්‍යොතිෂයේදී මේ වාස්තු විද්‍යාව උගන්වලා තියෙන්නේ. හැඩ. ඊගාවට බෑවුම. බෑවුම කියන්නේ ඉඩමක සෝදාපාලු. වැසි වස වැස පසේ සෝදාපාලු. මේකෙදි බෑවුම් වර්ග දැන් උතුරට බෑවුම, ඊශානට බෑවුම, නැගෙනහිරට බෑවුම් සුභයි. බස්නාහිරට බෑවුම මධ්‍යමයි. අනිත් තැන් අසුභයි කියලා මෙතෙන්දී කතා කරනවා. දැන් මේ ඔබගේ ඉඩමේ මේ දිශාවට බෑවුම තියෙනවනම් ඔබ කලබල වෙන්න එපා. ඒක පරික්ෂා කළා, මේක බංග කරන ක්‍රම තියෙනවා. ඒක ජ්‍යොතිෂයේ ඉඩම පිළිබඳ හොයනකොට. ඊගාවට බලන්නේ පෘෂ්ඨය. පෘෂ්ඨය කියලා කියන්නේ ඉඩමේ සාරවත් භාවය. ඇටයක්, පැලයක්, ගෙඩියක්, මලක් රෝපණය කළොත් ඒ පස සාරවත්. පෘෂ්ඨය සාරවත් නම් ඒ ඉඩමත් සාරවත්. ඒ ඉඩමේ ගේ හදන මනුස්සයටත් ඒ සාරවත් භාවයේ මුළු ජීවිත කාලයක් තියෙන. පරම්පරා 7ක්, 8ක්, 10ක්, 12ක් යන පෘෂ්ඨ තියෙනවා. එතකොට පුෂ්ඨ වර්ග අතර පුෂ්ඨ වර්ග 4ක් ගැන මේ ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේ කියන. ගජ පුෂ්ඨය, කූර්ම පුෂ්ඨය, දෛත්‍ය පුෂ්ඨය, නාග පුෂ්ඨය. ගජ කියන්නේ ඇතෙක් බඳු පුෂ්ඨය. ගජ. කූර්ම කියන්නේ ඉබ්බෙක්ගේ පිටමතු පුෂ්ඨය. දෛත්‍ය කියන්නේ ඒකේ බෑවුම ඉතාමත්ම අසුභයි. නාග පුෂ්ඨය ඒකත් අසුභයි. හැබැයි ලංකාවේ ඉඩම් තෝරනකොට මිශ්‍ර ඉඩම් තියෙන්නේ. බොහෝ කොළඹ සහ කොළඹ ආශ්‍රිතව බස්නාහිර තියෙන්නේ ගජ සහ දෛත්‍ය පුෂ්ඨවල සම්මිශ්‍ර. ඉතින් ඒවා 50% සුභයි, 50% අසුභයි කියලා අරගෙන ඒ අසුභ පැත්ත සුභ කරගන්න ක්‍රම තියෙනවා ජ්‍යොතිෂ තුල. හතරවෙනි එක තමයි ජ්‍යොතිෂයේ මේ වාස්තු විද්‍යාවේ මේ ඉෂවරු අපිට උගන්වන පාද බෙදීම් කියලා. පාද ප්‍රසිද්ධම තියෙන්නේ හතරයි. ප්‍රසිද්ධම හතරයි තියෙන්නේ. ප්‍රේත පාද, මනුෂ්‍ය පාද, දේව පාද, බ්‍රහ්ම පාද. නෑ, මේ වාස්තු විද්‍යාවට දක්ෂ, වාස්තු විද්‍යාවට ප්‍රගුණ කරපු වශිෂ්ඨ විශ්වකර්ම මය කියන ඉෂවරු පාද පහක් ගැන කතා කරනවා. ප්‍රේත පාදය, මෙතන මතක තියාගන්න, පෙරේත නෙමේ ප්‍රේත. පෙරේත කියන්නේ ප්‍රේතයෝ. මේ ප්‍රේත, ප්‍රේත කියන්නේ ඉවත් කළ යුතු, අහක් කළ යුතු, නොසලකා හැරිය යුතු තේරුමක් තියෙන. ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය සහ ශූන්‍ය පාදය. මෙන්න මේ පාද පහ ඉඩමකට ඉතා වටිනු. එතකොට මේ පාද බෙදීමේදී මීට අමතරව මෙතෙන්දී එනවා රේඛා ගැන. රජ්ජු රේඛා, වංශ රේඛා, ගිනි කතිර රේඛා, සිරස් බල රේඛා, තිරස් බල රේඛා. මෙන්න මේ කියන රේඛා පොළොවේ තියෙන උතුරු රේඛාවට. පොළොවේ තියෙන චුම්බක උතුරු රේඛාව. මැග්නෙට් නෝත් ලයින්. මෙන්න මේ උතුරු රේඛාවට, චුම්බක උතුරු රේඛාවට අර කියන රජ්ජු රේඛා, වංශ රේඛා, ගිනි කතිර රේඛා, සිරස් බල රේඛා, තිරස් බල රේඛා කොහොමද පීටලා තියෙන්නේ? ඒකට සමාන්තරවද, ඒකට ලම්බකවද, අංශක කෝණ ගානක් ඇතුවද? සමාන්තර නම් ලම්බක නම් සිරස් බල රේඛාව ඔබගේ ඉඩමේ චුම්බක උතුරු රේඛාවට සමාන්තර නම් අර තිරස් බල රේඛාව අංශක 90යි ලම්බ. එහෙමනම් ඒ ඉඩම හරි ෂෝක්. එහෙම නැත්තම් මේකට අපි යොදන්න ඕනේ යම් උපක්‍රම. ඒකට කියන්නේ ජ්‍යොතිෂ වාස්තු විද්‍යානුකූල ආරක්. තොයිලයක්වත්, හින්දු පූජාවක්වත්, බහිරෝ පූජාවක්වත් නොවේ.
ඒක හොඳට ඔළුවට ගන්න ඒක ඔබට මං ඉඟියක් දෙන්නම් මේ ගුරු මුස්ටික් තියලා අපේ ගුරුවරු අපි ජ්‍යොතිෂය ඉගෙන ගන්න කාලේ අපිට ඉගැන්නුවේ ඔය හැමදාම දවසට යෙදෙනවා ගෝදුවිලි මූර්තිය කියලා එකක් සිංහල සමාජයේ මේ කුඹුර කෙත වෙල අස්වැන්න භූමිය දාලා කොහෙවත් ගියේ නැහැ මේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණයේ හින්දා තමයි ඔය මේ ව්‍යවහායක දවල් කාලයේ කළේ මේ ගෝදුවිලි මූර්තිය යෙදෙන්නේ හිරු බැස යනකට සහ බැස යන ඔන්න මෙන්න කියලා තියෙදි ඒක ගෝදුවිලි මූර්තිය මෙන්න මේ මූර්තිය තමයි කෘෂිකාර්මික රටක් වුණ අපේ රට විවාහ මංගල්‍ය කළේ මෙන්න මේ ගෝදුවිලි මූර්තියෙන් තමයි අර වාස්තු විද්‍යානුකූල ආරක්ෂාවට අපි යම් දේවල් කරන්නේ මේ ගුරු මුස්ති ගෙබිම් ආරක්ෂා ගෙබිම් කියුවේ ඒක ඔබ ඉදමේ දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂේ භංග කරන්නේ ඒ ගෝදුවිලි මොබට මම තව එකක් කියන්නම් ඔය දැන් කෝණ මාසවල වල විවාහ ගන්න ඇයි කියලා අපි බබළු වාදයේ මත රෙජිස්ටර් කළා තියෙන නෑ ඒ ගෝදුවිලි මූර්තිය මොන වෙලාවක කෙනෙකුට විවාහ වුණාම කෝටියක් දෝෂ භංගයි කියලා අපේ ග්‍රන්ථවල කියනවා ඒවා ඉගෙන ගන්න ඕනේ ඒවා අධ්‍යයනය කරන්න ඕනේ ඒවා මනාලෙස පොණු පුරු කරන්න ඕනේ එහෙම නැතුව මේ කිව්ව පමණින් කරන්න යන්න එපා නොදන්න කෙනෙක් ඉන්නවනම් බුලත් අතකුයි දුරුපඩුරි අරන් එන්න මං උගන්නන්න ඒ ඒක අනිවාර්යයි ගෝදුවිලි මූර්තිය හොයන හැටි අරමේ තියෙනවා ඇතැම් ගන්තෝල ඊගාවට පස්වෙනියට ගෙයක් හදනකොට මේ ඉඩම ගැන හොයනකොට විශේෂ කරුණු කීපයක් තියෙනවා මේ ඉඩමේ යටිතල පාසුක ඉඩමට යන්න පාරක් තියෙනවා ඉඩමට වෙනත් ඉඩමකින් අපද්‍රව්‍ය ජලය ගලා එනවා ඉඩමට යාබදව කර්මාන්ත ශාලාවකින් ඒ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය එනවා මේ ඉඩම නාය යනවාද මේ ඉඩමට කන්දකින් කඩා හැලෙන ගල් පෙල්ලෙන්න පුළුවන් ඔවගේ දේවල් පොකී දවස්වල තිබුණා ඒ විතරක් නෙමෙයි මේ ඉඩමට ගම් ගලනවාද ගම් වතුර එනවාද මේ ඉඩමට මූදු වතුර එනවාද ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා මේ ජලයත් එක්කලා ජලය ගංගාවක් අභියස ගයක් හදනකොට විශාල මෙහෙයුමක් කරන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී ජලයත් සහිත ගනුදෙනුව බොහොම අතේ දුරින් තියෙන්න ඕනේ. ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේදී මතක තියාගන්න මේ ජලය ඒවා තීනෝ ජල නික්මන මාර්ග පෑගෙන එනෙව්වා නොයෙකුත් දේවල් තියෙනවා. ජලය ආශිතව ගැන කතා කරනකොට මූද ගැන කවර කතාද හිතා කනගාටුයි මූද කියන්න ඕනේ අපේ රටේ මර්මස්ථාන පාර්ලිමේන්තුව පිහිටලා තියෙන්නේ ජලය මැද එතෙන්ට ආපු දවසේ ඉඳන් පේනව නේද අපිට වෙලා තියෙන දේ මේ අපේ ඉෂුවරු කියලා තියෙන්නේ මේවා කරන්න එපා කියලා කළොත් වෙන්නේ රට ඉදිරියට නෙමෙයි ආපස් තුන්වෙනි ලෝකේ රට හතරවෙනි ලෝකේට යමින් තියෙන ආයි දෙකටවත් එකටවත් එන්න බෑ මේවා අපි කට ගන්නවට නෙමෙයි පුරාණ කාලේ ඉඳන් කියලාද විශේෂ කරුණු අතර මෙන්න මේ පිහිටි ඒ විතරක් නෙමෙයි වාස්තු විද්‍යාවේ කියනවා ප්‍රභූවරෙක් ඇමතිවරෙක් රාජ ඇමතිවරෙක්ගේ ඉඩමක් ගෙයක් අසල ඔබ ගෙයක් හදන්න යන්න එපා ඔබට ඒක දාලා යන්න වෙනවා ඒක කියලා තියෙනවා ඒ වගේ ඔය තියෙනවා විශේෂ කරුණු තව එකක් තියෙනවා ඔබගේ ප්‍රදේශයේ මේ ජල මාර්ග විදුලි මාර්ග නියමිත යන මාර්ග ඒවා යටිතල පාසුකම් යටතේ හයවෙනි එකත් භුක්තිය ඉඩමේ ආයිතිය පිළිබඳ හොයන්න කියනවා මේ පහ මම නැවත කියන්නම් ඉඩමේ හැඩය ඉඩමේ බෑවුම ඉඩමේ පුෂ්ඨය ඉඩමේ පාදපෙදීම් විශේෂ කරුණු සහ යටිතල පහ මේ ඉඩම පිළිබඳ හොයන්න දැන් නාරද දැන් මේ කතන්දරේ කියන්නේ විශ්වකර්ම මාය වශිෂ්ඨ කියන ඉෂුවරු ඒ අසේ නාරද සෞනක පරාසද ඉෂුවරු කියන නැහැ නැහැ ඉඩමක් ගයක් හදන්න ඉඩමක් බලනවා වගේ අනේ කසාදයක් බදිනකොටත් ඔය පහ හොයන්න මොනවද පහ හැඩ ඔය හැඩ එක එක්කෙනාට හැඩතල නැති වුණාම තමයි ඔබගේ විවාහ ජීවිතේ අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ හැඩේ බලන්න මෙරකම් හැඩේ බලන්න හැඩේ හරි හොඳ එක එක්කෙනාගේ ෘචිකත්වය අනුව ස්ත්‍රීකාන්තා කාන්තා පුරුෂ ස්ත්‍රීන්ට තමාගේ ඇහැට වදින හැඩයකට තමයි ඔහු ආදරය කරන්නේ ඔහු ප්‍රේම කරන්නේ ඔහු රැකබලා කරන්නේ මේක හැඩේ හොඳට තියෙනවා සමහර කයගේ කේන්දර බලනකොට මේ හැඩය පස්ත ඉතින් අපි කියනවා ඕක හැඩ කරගන්න හැඩය හොඳ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා ගෙයක් හදන්න ඉඩම තෝරනවා වගේම පදිංචි යනකොට විවාහයටත් හැඩය දෙක බෑවුම් කියන්නේ අංගපස්සඟ වල පීටීම
දැන් යම්යම් අයගේ මූණ අතුපා කනනාශය කට ඇහිබැම ඒ වගේ අංග පීටීම ඒ අංග පීටීමේදීත් හොඳට හොයලා බලන්න. දුටු පමණින් ආදරවන්තයන් බවට හිත යන්නේ එහෙම හොද වුණා. පුස්තේ පුස්තේ කියුවේ හැම සමහර කය තලෙලු කළු සුදු ඒ වගේ දේවල් වලට ප්‍රියමනාපයි. පුස්තේ කියුවේ හැම වර්ධේ. ද පාද වෙදීම් කියලා කිව්වේ ඔව් ඒ බදිනකොට විවාහයකදී ඒක බලන්න කිව්වේ ඔබට දියවැඩියාව තියෙනවද? ඔබට හෘදා අබාධ තියෙනවද? ඔබගේ රුධිර පීඩනය වැඩිද? ඔබගේ කේන්ති යනවද? ඔයාට පොඩ්ඩක් බැරි නම් බුම්මගෙන ඉන්නවද? එහෙම නැත්නම් අඬනවද? හොටු හලනවද? ඒක තමයි මේ පාද මේ ඊගාව කරුණ හිමි. බබ්බු හම් වෙනවද? ඔයාට වද දෝෂ තියෙනවද? ඔයාට ශෛරෝගී තියෙනවද? ඔයාට කේන්ති යනවද? එහෙම විශේෂ කරුණු අතර දැකීම හොඳයි. ඇතුළ මුංගල්ද? දැකීම මුංගල්. හැබැයි ඇතුළ හොඳයි. ඔය දෙක තුනම තියෙන අයද බලන්න. මේ විවාහයකදී කෙනෙක් බලන ක්‍රමයක් ගෙයක් හදන්න ඉඩමක් බලන ක්‍රමයක් අතර එක්තරා සම්බන්ධයක් ඇත. මේක තමයි මං කිව්වේ. හැඩය, බෑවුම, පුස්තය, පාද බෙදීම් විශේෂ කරුණු යටිතල පාසු. මේ පහ ගැන විශේෂයෙන් අවධානය යොමු කර. ඔබ දන්නවද ඔබගේ කේන්දරයේ ග්‍රහයොත් හොඳයි, ඔබ ගත කරන මහදසා, අතුරු දසා, විදසා, පාන දසාත් හොඳයි. හැබැයි ඔබ පදිච්ච වෙලා ඉන්න ඉඩමේ වාස්තු දෝෂයක් නම් ඔබට ආදායම බහින්න පුළුවන්. ආදායම බැස්ස ගමන් හිත මනස අවුල් වෙන්න පුළුවන්. ඔබ රෝගී වෙන්නත් පුළුවන්. මෙන්න මේ කරුණු ධම්මලක පුරුකක් ලෙස ඇදිලා ඇවිල්ලා ඔබගේ විවාහ ජීවිතය තනිකර අඩාල කරගෙන ලෙඩෙක් වුණොත් මිය යන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න ආරම්භයේදීම හඳුනාගත්තොත් ඉතා සුබයි. ඔව්, ඒ ඉඩමක් තෝරා ගැනීම. ඔබ දන්නවද ඉඩමක් තෝරා ගත්තට පස්සේ එතන නිවසක් සෑදීමට සුබ ස්ථාන තියෙනවා. දැන් අපි හිතනවා මේ පර්චස් 5, 6, 8, 10 ගෙවල් වල ඉඩම් වල ගෙවල් හදනකොට ඒ හදන ක්‍රමය මායිමේ බිත්තියක්. මායිමේ බිත්තියට ප්‍රසිද්ධ වෙන්නේ අන්ධ බිත්තිය කියලා. නෑ, ඒක වැරදි. අන්ධ වෙන්න ඇස් තියෙන්නේ නැහැ. බිත්තිය වලට ඇස් නැහැ, කන්නම් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. නමුත් ඒකට කියන්නේ මායිම් බිත්තිය. මායිම් බිත්තියක් ඔබට යොදන්න ඕන නම් අපි කියනවා ඒක එහෙම යොදුවට කමන්නේ ඉඩමේ ක්ෂේත්‍රඵලය අනුව වැඩි ප්‍රයෝජනයක් ගන්න, ඉඩමේ රිද්දක්වත් වනා ගන්න, හදිසි උත්සවස්ථාවකදී කීප දෙනෙක් කූඩාරමක් ගහලා ඉන්න, ඒ වගේ තැනකුත් පිළියර කර මැද බිඳුලක් දා. ඒ මායිමේ බිත්තියට ගරාජ, පඩිපෙල්, පෝටිපෝ, වෙශිකිලි යනාදී දේවල් යොදන්න. ඒක පස්සේ යන්නේ. හැබැයි විශේෂයෙන් මැද බිඳුලක් දාන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න ඒ මැද බිඳුලෙන් කරන්නේ ගෙට සූර්යාලෝකයේ සහ පවිත්‍ර වාතය ඇතුල් කර. ඒ දෙකෙන් තමයි දෝෂ භංග කරන්නේ. කරන විදිසා මනා ලෙස තියෙනවා. ඒවා අපි නිවාස සැලසුම් කරණයේදී ඉතාමත්ම සුභ විදිහට අපි භාවිතා කරනවා. මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. ඔව්, ගෙයි ක්ෂේත්‍රඵලය හරිය වැදගත්. මෙතෙන්දී ක්ෂේත්‍රඵලය යනුවෙන් අදහස් කරන්නේ නිවසක් සදනකොට අතිවාරමේ පිටින් පිට ක්ෂේත්‍රඵලය. මේකට ජ්‍යොතිෂය කියනවා ගෘහ පින්නය, ද්‍රවය කියලත් කියනවා. ගෘහ පින්නය සහ ද්‍රවය ඉස්සර අපි දැන් කියන්නේ ක්ෂේත්‍රඵලය. මේ ක්ෂේත්‍රඵලය මත කරුණු 11ක් මතුවෙනවා. ගෙදරක දැන් විවාහයකදී පොරොන්දම් බලනවා වගේ මේ ගෙයක් හදනකොටත් ක්ෂේත්‍රඵලය, ද්‍රවය, ගෘහ පින්නය හරි වැදගත්. ඒකේ බලනවා අයවැය, යෝනිය, නැකත, තිතිය, අංශකය, රාශිය, වංශය, දේවතාව ආවශ්‍ය කරුණු 11. මෙතෙන්දී මේ නැකතට කියනවා ගෘහ නක්ෂත්‍රය. මං ගුරු මුස්ති නැතුව කියන්නම්. ඒ ක්ෂේත්‍රඵලය ඔබගේ නිවසේ අත්තිවාරමේ පිටින් පිට ක්ෂේත්‍රඵලය 8 වැඩි කළා 27 මෙදලා එන ශේෂය තමයි නැකත. දැන් මේකට කියනවා ගෘහ නක්ෂත්‍රය. මේක හරි වැදගත්. මේ ගෘහ නක්ෂත්‍රය ඒ ගෙදර ස්වාමි පුරුෂයා, ඒ ගෙදර ගෘහණිය, ඒ ගෙදර බාල දරුවා, ඒ සියලු දෙනාගේම ජම්ම නැකතට සම්පත්, සේම,
සාධක පරම මෛත්‍රී මෛත්‍රී නැකත් වෙන්න ඕන. ඒක ජ්‍යොතිෂයේ වස්විද්‍යාවේ මූලධර්ම. තව එකක් මෙතෙන්දී කියන්න ඕනේ ඒ ගෝ නක්ෂත්‍රය ඒ ගෙදර ස්වාමියාගේ ජම්ම නැකත වෙන්න බෑ. ඒක වුණොත් අර හර්මානි සප්වාපි මහතා ලීලා තින වස්විද්‍යාව හෙවත් ගෙබිම් ශාත්‍රය කියනවා ඒ ස්වාමියාට මරණය ගෙන දෙන්නේ 120 පිට බල ගෘහ මූලිකයාගේ ජම්ම නැකතද ගෝ නක්ෂත්‍ර එකක් වූ විට ගෝ ස්වාමියාට මරණය දෙ. තව තිනව කතන්දර ගෝණියටත් තියෙනවා. ඉතින් මේවා මේ ග්‍රන්ථ වල තියෙනවා. එතකොට මෙන්න මේ ක්ෂේත්‍රඵලය හරි වැදගත්. අය වැය අයට වඩා වැය වේඩවලු එක ප්‍රශ්නයක්. ඒක ජීවත් වෙන්න අමාරු. ඔහු ණය වෙනවා. ඔහු අසරණ වෙනවා. ඔහු ලෝන් ගන්නවා. ලෝන් අරගෙන වෙලා තියෙන දේ මතකයිනේ ලංකාවට ඊට හපන් වෙනවා. එතකොට අයට වැඩි වැය වැඩි වෙන. ඉතින් පළවෙනියෙන්ම අපි කියනවා ඔයා හදන ගෙදර ක්ෂේත්‍රඵලය සුභ කරගන්න. ඒ ක්ෂේත්‍රඵලය අනුව මේක හදාගන්න. ඔයාට ඔයාගේ ස්වාමි දැන් ගෙදරට ගෙදරක ස්වාමියා ගෘහ මූලික. ඒ වගේම ගෘහණිය. ගෘහණිය හරි වැදගත් චරිතයක්. ගෘහණිය කියන්නේ නිවසට අධිපතිනි. ගෘහයට අධිපතිනි. ගෘහණියට විශාල බලයක් තියෙනවා. ගෘහණියගේ අතින් හැදෙන කෑම බීම තමයි පාලනය තමයි ගෙදර ආර්ථිකය හරි ගානට අරයන්නේ. ඒක පොඩ්ඩක් පස්සට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එම නිසා මේ ජ්‍යොතිෂ වාස්තුවිද්‍යාවේදී ගෘහ මූලිකටත් ගෘහ නියටත් විශාල තැනක් දෙන. බාලම දරුවාට තවත් දෙන. මොකද එයානිගේ අයිතිෙන් වාස්තුවිද්‍යාවේ එක්තරා නොකියවෙන දෙයක් තියෙනවා. සෑම ගෙයක්ම හිමි යුත්තේ බාල දරුවාට කියලා. ඒක වාස්තුවිද්‍යාවෙන් ආපු නියමයක්. බාල දරුවාට දෙන්න කියලා. ඉතිරි අයට වෙනත් ඒ කොටසම හදලා. දැන් දරුවෝ ගොඩක් ඉන්නකොට ඉඩම දෙකට තුනට කඩන්න ගිහිල්ලා තමයි ඉඩම් දෝෂ මත කරන්නේ. කඩන්න පුළුවන් කඩන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ගියක හදන්න පටන් ගන්නකොට විශේෂයෙන් නිවසක් සෑදීම, ගෙට උළුහවුරු ජනෙල් තැබීම, ගෙයි උට වහලයක් ගැසීම සහ ගෙදර පදිංචි මේ හතර ජ්‍යොතිෂයේ වාස්තුවිද්‍යාවේ අතිශයින් මර්මස්ථාන හතරක්. ගෙට මුල්ගල් තබනකොට එතන නැකත් තුනක් තියෙනවා. කූඤ්ඤ ගසා ලනු ඇදීම පළවෙනි එක. දෙක අත්තිවාරම් කැපීම. ඒකටත් වෙලාවත්. ප්‍රධාන නිතංගල තැබීම. මේ තුන හරියට කර. මේ තුනටම යෙදෙලා තියෙන නැකත ඒ ගෙදර ජම්ම නැකත් අයට පරම මෛත්‍රී මෛත්‍රී ෂේම සාධක සම්පත් ගණේ නැකත් වෙන්න ඕනේ. අනුජම්ම ත්‍රිජම්ම වුණත් කමන්නේ ගත්තට. හැබැයි ජම්ම නැකත ගෝ මූලිකයට ගන්න හොඳ නැහැ. ඒක ගුරු මුෂ්ටි. මෙහෙම අරගෙන තමයි හදන්න ඕනේ. මතක තියාගන්න මේ නැකත් සාධනයේදී ගෘහ නක්ෂ සාධනයේ අනිත් ඒවා වගේ නෙමෙයි සෙල්ලන්නේ. ඒක බොහොම අපුරු. අනිත් එක තමයි ඉස්සෙල්ලාම වාස්තුවිද්‍යාවේදී ඔබ කූඤ්ඤයක් ගහන්නේ අත්‍යවාරම කපන්නේ සා නිදංගල තියන් ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ජ්‍යොතිෂයේ වාසු නාග සංකල්පය කියලා. වාස්තු නාග සංකල්පය. පෘථුවිය තමාගේ අක්ෂයේ වටේ පැය 24ක් කැරකෙනවා. දිවාරාත්. පෘථුවිය සූර්යාගේ වටේ යනවා. මේ සූර්යාගේ වටේ යන වේගයත් පෘථුවිය කැරකෙන වේගයත් පෘථුවිය වටේ චන්ද්‍රයා කැරකෙන වේගයත් පාදක කරගෙන තමයි මේ වාස්තු නාග සංකල්පයේ තියෙන්නේ. එක් එක් අවස්ථාවලදී මේ නාග සංකල්පය තියෙනවා. මේ නාග සංකල්පය වාසු නාගයාගේ හරි ස්ථානයක් තියෙනවා. එතන තමයි කූඤ්ඤ ගහලා මේක පටන් ගන්න. ඒක උල්ලංඝනය කළොත් වාසු නාග පෙනේ ගොබේ ඉස්සරහා ඒ යට තිබ්බොත් ඒගේ හැදෙන්නේ නැහැ. බාගෙට නතර වෙනවා. ඒක විකුණන්න වෙනවා. හදලා පදිචි වුණත් ඒ ගෙදර පැවත්මක් නැහැ. වාසු නාග සංකල්පය අනුව යම් දවසක උදාවන එම නැකත ගෝමූලිකට ගෘහ නක්ෂත්‍රයට ගෘහණියට දරුවන්ට සම්පත් සේම සාධක පරමෛත්‍රී මන්ත්‍රී අඩුම ගානේ අනුජම්ම ත්‍රිජම්මවත් එන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මේවා නොසලකා හදන මුල්ගල් තැබීම අතිශයින් අසුභයි. තවද ගේක හදනකොට ඉඩමේ දෝෂයක් තියෙනවා නම් මේ ඉඩම දෝෂේ මගහැරලා අර
සිරස් තිරස් බලරේකාවලට පටහැනි ලෙස තිබුණොත් ඒකේ කෝ බස්සයක් විදිහට තිබුණොත් අපි කියනවා ප්‍රධාන නිදන්ගලට අමතරව ඒ අත්තිවාරමේ සතරකොනේ උප නිදන්ගල් සතරක් තබන්. වාසු විද්‍යානුකූලව ඉඩම ආරක්ෂා කරත්. තොයිල් නෙමෙයි, බහිරෝ පූජා නෙමෙයි, හින්දු පූජා නෙමෙයි, ඒවා ගෝධුවිල මූර්තියෙන් කරන තා බලගතු ආරක්ෂාවත්. ඒවා රහස්. ඒවා කළොත් කළාම තමයි. හැබැයි ඒවට ඔය අනම් මනම් කතා කිලි බිලි නෑ. ඒවා තමගේ ශක්තිය අනුව ප්‍රමාණවල අනුව කරන්නේ. ඒවට ගන්න ද්‍රව්‍ය තියෙනවා, ඒවට ගන්න බඩු තියෙනවා, ආයුර්වේද ද්‍රව්‍ය තියෙනවා, මේ පොළොවට සම්බන්ධ දේවල් තියෙනවා. මේක ගුරු මුෂ්ටි තියලා අපේ ගුරුවරු ජ්‍යොතිෂය ඉගෙන ගන්න කාලේ අපිට ඉගැන්වුවේ. එම නිසා මෙන්න මේවා තියෙනවා. දෝෂයක් තියෙනවා නම් තමයි ඒවට යන්නේ. දෝෂයක් නැතුව, ලෙඩක් නැතුව බෙහෙත් බොන්න අවශ්‍යතාවයක් නැහැ. එම නිසා මෙන්න මේ සංකල්ප ටික හොඳට මතක තබා ඊගාවට ගෙට. දැන් ගොඩක් ලංකාවේ අය පුරුදු වෙලා තියෙනවා වහල ගහන්න, කොන්ක්‍රීට් වහලකින් නතර කරන. මේක ඝර්ම කලාපීය රටාව. වහිනකොට වහිනවා, දෝරේ යනවා. එතකොට අවුරුදු 10කට 15කට පස්සේ කොන්ක්‍රීට් වහල තිබුණු සෑම නිවසකදීම ජලය බේරෙනවා, දියසේවල ෆංගස් බැඳෙනවා, පල්ලෙහාට දිය සීරාව එනවා. ප්‍රශ්න. ඉතින් ඒ නිසා මායිමේ බිත්ති හදනකොටත් පොඩ්ඩක් මේක ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන් කොන්ක්‍රීට් වහලයත් සමග ඔබ වැඩ කටයුතු කරනවා නම් ඒ කොන්ක්‍රීට් වහලය නොතැබෙන පරිදි වහලකින් සම්පූර්ණ කරලා ගන්න. අපේ රටට ඒක ගැලපෙන්නේ නැහැ. ඒවා ගැලපෙන රටවලුත් තියෙනවා. අනිත් එක තමයි මේ ජ්‍යොතිෂයේ වාසු විද්‍යාවේ යම් වෙනත් දේවල් වලින් විනාශ කරන, වැරදි ප්‍රතිඵල ගෙන දෙන වැඩ කරන. මතක තියාගන්න, මම මේ කල්ලුත් YouTube එකේ දේවල් කළා. වාස්තු රාජ වල්ලභය, වාස්තු රත්නාවලිය, වාස්තු අලංකාරය, ගෙබිම් ශාත්‍රයේ හෙවත්, වාස්තු විද්‍යාව, විශ්වකර්ම ප්‍රකාශන, මය මත, වශිෂ්ඨ සංහිතා, මේ ග්‍රන්ථවල නොමැති ඇතැම් කූට පුද්ගලයෝ ඔබගේ ගෙදර ඔබ නොමග යවලා යම් කූට වැඩ කරනවා. උදාහරණයක් වශයෙන් මේ පිරමිඩ් තැබීම, ප්ලාස්ටික් පිරමිඩ්, මෙව්වා මේ කොහෙන් ආපු සංකර සිරිද්ද මන් දන්නේ. පිරමිඩ් කියන්නේ ඊජිප්තුවේ මලකුණු තබපු සොහොන්ගේවත්. ඔබගේ ගෙදර සොහොන්ගයක් කරන්න නම් පිරමිඩ් තියන්. පිරමිඩ් කියන්නේ සොහොන්ගේවල් මැරිච්ච මිනිස්සු කරෝල කළා ඇතුලේ තියෙන දේවල්. ඇස් පනා පිට අපි දැකපු දේවල් ඊජිප්තු සංචාරයේදී. හැබැයි ඊජිප්තුවේ පුරාණ නගරේ තමයි ඇලෙක්සැන්ඩ්‍රියා දැන් වෙන එකක්. එතකොට මේ මහා නගරවල ඒ රටේ රාජ්‍ය පාලකයෝ, ඒ රටේ ඇමතිවරු, ඒ රටේ පාලකයෝගේ ගෙවල් හදලා තියෙන පිරමීඩ් අනුව නෙමෙයි, අර ගෝලාකාර විදියට ඉස්ලාම් ධර්මයට ගරු කරමින්. පිරමීඩ් තියෙන්නේ සහරා ඩෙසර්ට් එකේ මලකුණු තැම්පත් කළා. ඒ ඉතුරු ටිකක් කඩුගේ තියෙනවා. එම නිසා ඔබට මේ වාස්තු විද්‍යාව පිළිබඳ දැන් වැරදි උපදෙස් දෙන, වැරදි කටයුතු කරන, විශේෂයෙන් ඔබේ මුදලට, පොකට් එකට, මුදල් පසුම්බියකට තට්ටු කරන අයත් මේ නැත්තේ ඉන්නවා. ඒ අයගෙන් පරිශා වෙන්න මේ උතුම් ශිල්පය ජ්‍යොතිෂ වාසු විද්‍යාව අපිට දුන්න මේ ඉෂෝරුන්ගේ මේ සී නාමයට අගෞරව කරන්න එපා. මේක දේවත්වයෙන් සලකන්න ඕන එකක්. පුරාණ කාලයේ එහෙම හිටියා. ඔබට මම තව පොඩි දෙයක් කියලා මේ වැඩසටහන මම ඉවර කරන්නම්. සුද්ධෝදන රජතුමා සිදුවත් කුමාරයාට ගිහිගේ තියාගන්න සක්විති රජ කරන්න නිවාස තුනක් ඇදුවා. රම්මේ, සුරම්මේ, සුබ හිටියා. ඒවයි ඒවයි බොහොම හිටියා. හිටියට ගිහිගේ රදව ගන්න පුළුවන් වුණාද? බෑ. ඇයියේ? සිදුවත් කුමාරයා භවේ ශක්තිය අරන් ආවා බුදුවරයෙක් වෙන්න. ඒ භවේ ශක්තිය තියෙන කෙනාට මේ එකක්වත් පිළිගන්නත් බෑ, තියාගන්නත් බෑ. ඔහුගේ ඉලක්ක කරා යනවා. එම නිසා ඔබ නිවසක් තැනීමේදී, ඉඩමක් තෝරා ගැනීමේදී මේ කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න. අවසානයට ඔබ ඉන්න නිවසේ ප්‍රශ්න තියෙනෝ නම්, ඔබ ඉන්න නිවසේ ගැටලු තියෙනෝ නම් මතක තියාගන්න, මේක විසඳන්න මේ අස්සෙන් එනෝ නම් බුද්ධිය. මං විතරක් නෙමෙයි, මට වඩා දක්ෂ, උගත් මේ විෂය පිළිගත් අය අද ලෝකයේ ඉන්නවා.
ලංකාවේ ඉන්නවා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන්ුත් ඉන්නවා. මෙහි වගේ උපදෙස් ගන්නවා මිසක් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ වංචනිකයන්ට රැවටෙන්න එපා. මේ වැඩසටහන කරන්න එකම තේරුම එකම අදිෂ්ඨානයත් ඒකයි. විශේෂයෙන් වාස්තු දෝෂ හඳුනගන්න. වාස්තු දෝෂ මූලික වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ භූමි දෝෂ, ඉඩම් දෝෂ, නිර්මාණ දෝෂ ඒකත් තියෙනවා. නැකත් දෝෂ. මේ දෝෂ තුන් වර්ගය නැවත දෙකට බෙදෙනවා. දෘශ්‍ය සහ අදෘශ්‍ය දෝෂ. පෙනෙන දෝෂ සහ නොපෙනෙන දෝෂ කියලා. උඟක් කායට පේන දෝෂ, දෘශ්‍ය දෝෂ තමයි බලලා වැඩ කරන්නේ. නොපෙනෙන දෝෂ ගැන කතා කරන්නේ. ඒක පේන්නේ පළපුරුදු අයට විතරයි. ඊගවට පාද බෙදීම් වලදී ඇති වෙන தත්ති. මහභාරතේ සහ අපි වර්ග දෙකක් වුණා. දේශීය ක්‍රමේ පේත, මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම, ශූන්‍ය එහෙම බෙදන්න පුළුවන්. මහභාරතේ අර්ධපාද, ඒකපාද, ද්විපාද, ත්‍රිපාද, චතුර්පාද එහෙම කියලා එහෙම පාද බෙදුවා. ඒ වගේම තමයි අවසානයේදී මට කියන්න ඕනේ ඔය ගයක් තනකොට මේ ගෙයි ශේතඵලයේ ආශ්‍රිතව දොරවල් ප්‍රධාන දොරවල් දැමීම ආශ්‍රිතව චක්‍රයක් තියෙනවා. ඒකට කියනවා දවා තිංශත් මහ ද්වාරඵල චක්‍ර. තිත් දෙකක් ද්වාරඵල චක්‍ර. මෙන්න මේක වරදි වැටහි මොලින් භාවිතා කරනවා අපේ ගොඩක් අය ඉඩ මේ පාද බෙදන්න ගියාම. ඒ වගේම දේශීය ක්‍රමයේදී අර විශේෂයෙන් අර අපි භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි පාද බෙදීමේ අර නන්දා, භද්‍රා, ජායා, රික්තා, පූර්ණා කියන ඒ ක්‍රමය. පැලවී තිතං 15ක අමාවක දක්වා තිති ආශ්‍රිතව 1-6 11 නන්දා තිතිය, 2-7 12 භද්‍රා තිතිය, 3-8 13 ඡායා රික්තා ඕම කියලා බෙදෙන. මෙන්න මේ බෙදින් චක්‍රෙත් ඇතැම් වෙලාවට මේකම තමයි දවාතිශත් මහා ද්වාරඵල චක්‍රය කියවෙන්නේ. මේ දෙකම එකයි. මම දන්නේ මම නම් අලුතෙන් ගයක් නිවසක් පදන්න ආපුවා මේ ක්‍රම දෙකම යොදලා ඒ අයට උපදෙස් ලබා දෙනවා, වර්තාවක් දෙනවා. ඔබට මේ පිළිබඳව සවිස්තරව තව ඉදිරි වැඩසටහනකදී අමා ප්‍රකාශ කරනවා. වාස්තු දෝෂයක් පරීක්ෂා කරන්න අවශ්‍ය උපකරණ, වාස්තු දෝෂයක් පරීක්ෂා කළාට පස්සේ ඒක සටහන් කරන අන්දම, ඒ වාර්තා කරන අන්දම සහ මේ චුම්බක උතුරත් එක්කලා ගනුදෙනු කරන ආකාර පිළිම. අද දවසේ TV Read Your Lifestyle.